සාදරයෙන් පිළිගන්නවා ටෙක් සන්ඩේකට ලෝකේ පුරාම සිදෙන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා කියන්නේ. ඉතින් මේ ටෙක් සන්ඩේකදී අපි කතා කරන තොරතුරු අතරට එකතු වෙනවා ransomware නවත්වන්න පුළුවන් අලුත්ම SSD තාක්ෂණයක්, Facebook සමාගමෙන් ලොන්ච් කරපු අලුත්ම smart glasses සහ ransomware attack එකකට ලක් වෙච්ච Harvard විශ්වවිද්‍යාලය ගැන තොරතුරු. ටෙක් සන්ඩේක පටන් ගන්න කලින් හැමෝටම වැදගත් වෙන අනවුන්ස්මන්ට් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ වෙනකොටත් ඔයා ගෙදරට වෙලා වගේ අධ්‍යාපන කටයුතු යම් කිසි විදිහකට අඩාල වෙලා නම් තියෙන්නේ. විශේෂයෙන්ම ඔයා ආකිටෙක්චරල් ඩිසයිනින් වලට, රෙන්ඩරින්, ඇනිමේෂන් වලට යනවා නම් එතනදී කෝස් එකක් තියෙනවා ඔයගලන්ට. බිල්ඩින් ඉන්ෆර්මේෂන් මොඩලින්, එහෙම නැත්නම් BIM, ඩොක්ටර් නීල් ගුණසේකර තමයි මේ කෝස් එක කරන්නේ. මේ කෝස් එකේ පළවෙනි සෙෂන් එක ඔයගලන්ට නොමිලේ සහභාගී වෙන්න පුළුවන් සැප්තැම්බර් මාසේ, මේ මාසේ 19 වෙනිදා හවස 5:30ට. ඉතින් පළවෙනි සෙෂන් එකට යන විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේ ආකිටෙක්චරල් ඩිසයිනින්, රෙන්ඩරින් වගේම BIM වලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඒ හරහා ඔයගොල්ලොන්ගේ විශේෂම අලුත් ජොබ් ඔපෝචුනිටීස් තියෙනවා හැම දෙයක්ම. ඉතින් මේ හරහා ඔයගොල්ලන්ට මේ කෝස් එක කරන්න අවශ්‍යයි නම් මේකේ මොනවද වෙන්නේ, මේ කෝස් එක හරහා ඉගෙන ගන්න පුළුවන් මොකද්ද කියන එක ගැන දැනගන්න පළවෙනි සෙෂන් එක නොමිලේ තියෙනවා. ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඒ කෝස් එකට එන්රෝල් වෙන්න. දෙවැනි ඔපෝචුනිටි එක තමයි, දෙවැනි අවස්ථාව තමයි ගෙදර ඉඳන්ම ගේම් ඩෙවලොප්මන්ට් ගැන මුල ඉඳන්ම ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ ඔයාගෙම ගේම් එකක් ඩිසයින් කරන්න, TM එකක් හොයාගෙන ඒ දේවල් කරන්න. ඔන්න ලංකාවේ පළවෙනියටම extraction valley multiplayer game එක හදපු RAM studios team එක දැන් YouTube channel එකක් open කරලා තිනවා මේ ගැන උගන්වන්නම. ඉතින් පැයක් විතර දිග videos මේකේ තියෙනවා, හැම දෙයක්ම concept එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දෙන. ඔයගලන්ට පුළුවන් එයාලගේ YouTube channel එකේ link එක මම පල්ලෙහා description එකේ දාන්නම්. දෙවෙනියට තියෙන link එක ගිහිල්ලා එතනින් මේ concept එකේ ඉඳලා ඉගෙන ගන්න. game development වලදී මොන විදිහටද අපි project එකක්, අපේ goal එකක් approach කරන්න ඕනේ, මේ හැම දෙයක් ගැනම ඔයාලට නිසි අවබෝධයක් ගන්න පුළුවන්. පළවෙනි නිවුස් එක අපි Apple සමාගමෙන් පටන් ගමු. Apple M1 MacBook වල screen crack වෙන issue එකක් පහුගිය Tech Sunday එකකදී මම කතා කරා. ඉතින් මෙතනදී අලුත් M1 chip එක තියෙන MacBooks පාවිච්චි කරන්න පටන් ගත්ත කට්ටිය තමන් RAM MacBook එක වහලා තිබ්බට පස්සේ උදේ, එහෙම නැත්නම් තමන්ගේ session එකකට පස්සේ MacBook එක වහලා තියලා අරිද්දි screen එක කිසිම හේතුවක් නැතුව crack වෙලා තියෙනවා කියලා report වෙන්න පටන් ගත්තා. ඉතින් මේ දේවල් එක්කන Apple සමාගම මේ වෙනකොට තමන්ගේ design එක ගැන පිළි අරගෙන තියෙනවා, ඒකේ flow එකක් තියෙනවා කියලා. ඉතින් මේකේ හේතුව වෙන මොකුත් නෙවෙයි, MacBook ඉතාමත් සිහින්ව නිෂ්පාදනය කරන්න මේක යූසර්ස්ලා ඉල්ලපු දෙයක් නෙවෙයි. මීට කලින් 2020ට කලින් තිබ්බ MacBook පවා ඉතාමත් හීනි design එකකට තමයි හැදුවේ. නමුත් Apple සමාගම තමන්ගේ design එක ඕනවටත් වඩා එහාට push කරන්න යාම නිසා තමයි, thin laptops නිර්මාණය කරන්න යන ගිය නිසා තමයි මේ වගේ issue එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා Apple සමාගම පිළි අරන් තියෙනවා. ඉතින් මේ නිසා screen එක සහ keyboard එක අතර තියෙන gap එක ඉතාමත් අඩුවීම නිසා මේ විදිහ cracks ඇති වෙන්න පුළුවන් කියලා Apple සමාගම කියලා තියෙනවා. ඒ වගේම වෙනම note එකක් දාලා තියෙනවා, ටිකක් stickers එහෙම නැත්නම් palm rest මේ වගේ දේවල් Mac එක ඇතුලේ, මේ MacBook එකක් ඇතුලේ ඔයගොල්ලෝ තියාගෙන ඉන්නවා නම් විශේෂයෙන්ම camera protect එකක් වගේ දෙයක්, ඒ දේවල් අයින් කරන්න කියලා MacBook එක වහද්දි. ඉතින් මේක user කෙනෙක් සාමාන්‍යයෙන් තමගේ laptop එකකට දාගන්න දෙයක් සමහර අවස්ථාවලදී. හැබැයි ඉතින් ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන්න වෙනවා. ඊළඟ පරම්පරාව අලුත් design එක මේ දේවල් නැතුව, මේ flows නැතුව නිර්මාණය කරයි කියලා තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඉතින් පළවෙනිම දේ දැනගන්න අවශ්‍ය දේ, යම් කිසි ආයතනයක් අලුත්ම design එකකට යද්දි, අලුත් model එකකට යද්දි, ඒකේ පළවෙනි පරම්පරාව කියලා කියන්නේ ට්‍රයල් එකක්, එහෙම නැත්නම් world wide කරන beta testing එකක් කියලා කියන්න පුළුවන්. මේක ගන්න පළවෙනි කට්ටිය, පළවෙනි පරම්පරාව පාවිච්චි කරන පළවෙනි කට්ටියට මේ විදිහට අත්දැකීම් ලබා ගන්න වෙනවා. ඉතින් ඒක තමයි තිත්ත උනත් ඇත්ත වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම Apple සමාගම මේ හරහා අපි පහුගිය Tech Sunday වලදී කතා කරා iMac එකේ බැලන්ස් එක නැතුව ස්ක්‍රීන් එකේ තියෙන ඒවා ස්ක්‍රීන් ක්‍රැක් වෙන ඒවා, ඒ වගේම ඊට පස්සේ SSD ඕවර් යූස් වෙන එක එක දේවල්, අලුත් OS එකයි මේ හැම දෙයක් එක්කම. ඉතින් මේ දේවල් ඊළඟ software updates වලදී, launch වලදී design wise වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. Facebook සමාගම තමන්ගේ අලුත්ම smart glass එක release කරා. ඉතින් Facebook සමාගම Ray-Ban එකත් එක්ක එකතු වෙලා Ray-Ban Stories විදිහට තමයි මේ smart glass එක නිකුත් කරන්නේ. මේක වෙනස්ම දෙයක් වෙන්නේ නැහැ. මීට කලින් 2013 දී Google සමාගම තමන්ගේ Google smart glass variant එකක් නිකුත් කරා. මේක ටිකක් futuristic, එහෙම නැත්නම් ටිකක් mod
එකක් විදිහට හැම තැනම highlight වෙන්න පටන් ගත්තා මේ glass එක පැලඳගෙන ඉන්න කට්ටිය ඒ වගේම තමයි privacy එක පැත්තෙන් සෑහෙන ලොකු issue එකක් මේත් එක්කම නිර්මාණය වුණා. ඉතින් Google සමාගම 2013 දී මේ project glass එක පටන් අරගෙන 2015 වෙද්දී මේක security concern විදිහට සෑහෙන දෙනෙක් ප්‍රශ්න මතු කරපු නිසා තමන්ගේ privacy එක පෞද්ගලිකත්වය තව කෙනෙක්ගෙන් කිසිම අනුදැනුමක් නැතුව ඔයගොල්ලන්ට record කරන්න පුළුවන් වෙන එක මෙතනදී ලොකු backlash එකක් වුණා. කොහොම වෙතත් Facebook සමාගම ඔන්න මේ glass එක එහෙම නැත්නම් Ray-Ban Stories එක අලුත්ම විදිහකට මේ Google සමාගමට සිද්ධ වෙච්ච දේ තමන්ගේ සමාගමට සිද්ධ නොවෙන්න තමයි මේ approach එක අරගෙන තියෙන්නේ. මෙතනදී glass එක අපි දාගෙන ඉන්න glass එකේ frame එකේ ඉස්සරහා කැමරා දෙකක් තියෙනවා. මේ cameras activate වෙද්දී වෙනම LED bulb එකක් indicator එකක් light up වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. වගේම තමයි Facebook සමාගම කියනවා මේකේ launch video එකේදී සම්පූර්ණයෙන්ම මේක switch off position එකට දැම්මොත් එතනදී glass එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැතුව යනවා කියලා. ඉතින් ඒක Facebook සමාගම තමයි දන්නේ. තවදුරටත් mobile phone එකක් off කරා වගේ ඒක access කරන්න පුළුවන්ද නැද්ද කියන එක. කොහොම වෙතත් මේ smart glass එක ඉදිරියේදී content creators ලට ඉතාමත් වැදගත් වෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද තමන් දකින දේ phone එකක් camera එකක් නැතුව වෙනම glass එකක් පාවිච්චි කරලා record කරනවා කියන්නේ තමන්ට ඉතාමත් free moment එකක් මේ හරහා සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ හරහා තමන්ගේ එදිනෙදා දේවල් විශේෂයෙන්ම social media වලට share කරන කට්ටියට videos 20ක් විතර glass එක ඇතුළේම record කරන්නත් photos 500ක් විතර record කරගන්නත් ඒ වගේම Facebook companion app එකක් හරහා මේක download කරගන්නත් phone එකට edit කරන්න upload කරන්න පුළුවන් වෙනවා. ඉතින් Facebook glass කියලා කියන්නේ මේ වෙනකොට දාලා වශයෙන් ලංකාවේ මුදලින් ගත්තොත් අපි කිසිම tax එකක් කිසිම දෙයක් නැතුව රුපියල් 60000ක් හෝ ඊට වැඩි අගයක් තමයි වෙන්නේ. ඩොලර් 299ක් විතර අගය තියෙන්නේ. අපි බලමු කොහොමද මේ concept එක මොන විදිහටද හැමෝම පාවිච්චි කරන Facebook එක මේ concept එක Google සමාගමට වඩා දුරයිද කියලා. James Webb telescope එක ගැන තොරතුරු මං ගිය සතියේ Tech Sunday එකේදී අරගෙන ආවා. ඉතින් Hubble Space Telescope එක අභ්‍යවකාශ දුර දක්න 1990 launch කරාට පස්සේ James Webb project එක මීට අවුරුදු ගානකට කලින් 2005 2006 වෙද්දී launch වෙන්න තිබු project එකක්. යම් කිසි හේතුවක් නිසා ඉදිරියට කල් ගිහිල්ලා මේ වෙනකොට හරියට confirm වෙලා තියෙනවා. කොහොම වෙතත් December මාසේ 19 වෙනිදා මේක launch වෙනවා කියලා තමයි දැනට NASA ආයතනය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයගලට පුළුවන් මේ ගැන වැඩිදුර තොරතුරු අන්තර්ජාලයෙන් දැනගන්න. ඉතින් අපේ විශේෂයෙන්ම තාක්ෂණික දැනුම ඒ වගේම විද්‍යාත්මක දැනුම අපේ පෘථිවිය සහිතනින් එපිට ගැන දැනගන්න මේ වගේ ප්‍රොජෙක්ට් එකකට මෙච්චර කල් ගියක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. කොහොම වෙතත් එදා මෙදා තුර 1990 ඉඳලා Hubble Space Telescope එක තමන්ගේ රාජකාරිය ඉටු කරලා තියෙනවා. ඊට වඩා සෑහෙන powerful telescope එකක් තමයි මේ James Webb telescope එක කියලා කියන්නේ. ඉතින් මේක launch වෙනවත් එක්කම අපිට 2022 ඉඳලා අලුත්ම තොරතුරු අභ්‍යවකාශය ගැන අලුත්ම photos videos මේ හරහා ලබා ගැනීමේ හැකියාව උදා වෙනවා. Epic Games කියලා කියන්නේ Unreal Game Engine එකත් එක්කම තමන්ගේ වෙනම store front එකක් ඒ වගේම ඒ තුල ඉතාමත් වෙනස්ම විදිහකට game engine කියන දේ වෙනස් කරපු සමාගමක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මෑතකදී gaming වලට ආපුවම විශේෂයෙන්ම Apple සහ Epic Games අතර සිද්ධ වෙච්ච lawsuit එක හැමෝම නැතම් නඩුව සෑහෙන දෙනෙක් කතා බහට ලක් වුණා. ඉතින් මේ නඩුව ඔන්න අවසානයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තුල සිද්ධ වෙච්ච දේ තමයි බොහොම සරලවම කිව්වොත් මේ නඩුවේදී ප්‍රධානම හේතුව උනේ Epic Game Store එක Apple සමාගම තමන්ගේ App Store එක හරහා කෙනෙක් යම්කිසි දෙයක් මිලදී ගන්නවා නම් ගේම් එකක ඒක App Store එක හරහා අනිවාර්යයෙන්ම ඒ ගනුදෙනුව සිද්ධ විය යුතුයි කියලා Apple සමාගම කියලා තිබ්බා. මේක Apple සමාගමේ තමන්ගේ platform එකේ App Store එකේ විශේෂම ආරක්ෂාව සහ users ලට ඒ තුල ලැබෙන ආරක්ෂාව privacy එක මේ හැම දෙයක් ගැනම කියලා. හැබැයි Epic Games නිකුත් කරපු Fortnite game එකෙන් ඒගොල්ලෝ අවස්ථාවක් ලබා දුන්නා Apple App Store එක වෙනුවට කෙලින්ම Epic Store එකෙන් V-Bucks එහෙම නැත්නම් මුදල් ගෙවලා මේ ගේම් එක ඇතුලේදී තියෙන currency එක ලබා ගැනීම හැකියාව. මේකත් එක්කම App Store එක bypass කරලා ඔයාට වෙනම marketplace එකකට යොමු කිරීම හරහා තමන්ගේ යම්කිසි විදියකට මේ privacy එක තමන්ගේ platform එකේ තියෙන නීති උල්ලංඝනය වෙනවා කියලා
Apple සමාගම Epic Games එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම Epic Games account එකම මෙතනදී ban කිරීමකට ලක් කරනවා. Fortnite game එක එතන ඉඳලා App Store එකේ නැහැ Apple සමාගමේ. ඉතින් මේ දේවල් එක Epic Games Apple සමාගමත් එක්ක විශේෂම ලොකු campaign එකක් එක්ක නඩුවකට මුල පුරනවා. මේකේ අවසාන verdict එක එහෙම නැත්නම් අවසාන තීරණය ලැබිලා තියෙනවා. මේ හරහා ලැබිච්ච තීන්දුව තමයි ඇපල් සමාගම හෝ වෙන කිසිම සමාගමකට තමන්ගේ ඇප් ස්ටෝර් එක හරහාම ගනුදෙනු සිද්ධ කළ යුතුයි කියලා බල කරන්න බෑ. ඒක අදාළ කරන ඇප් එකට තීරණය කරන්න පුළුවන්. එයාලට ඒකේ සම්පූර්ණ නිදහස තියෙන්න ඕනේ. හැබැයි මෙතනදී Epic සමාගම ඊටමත් විශාල ජයග්‍රහණයක් ලැබුවට කිසිම විදිහකට කියලා නැහැ Epic Games account එක නැවත වතාවක් ලබා දෙන්න කියලා. ඉතින් මේ අරහා Epic සමාගම ඔන්න ඉතිහාසයේ ඉතාමත් විශාල ජයග්‍රහණයක් සහ වෙනසක් කරනවා. ඒ තමයි මේ විදිහට platform එකක් develop කරාට පස්සේ game එකකට හැම නැත්නම් app එකකට කරන හැම දෙයක්ම අදාළ සමාගමට 30% හෝ කොටසක් යන විදිහට ඒ දේ කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට වෙනම store එකකට users ලව යවන්න පුළුවන් කියන එක කොහොම වෙතත් ඉදිරියේදී Epic Games account එක නැවතත් ලබා දෙනවද නැද්ද කියන එක Apple සමාගම සතුව තියෙන තීරණයක්. හාවර්ඩ් විශ්වවිද්‍යාලය ransom ware එකකට ලක් වෙලා තියෙනවා. ඉතින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ network එක විශේෂම යාලගේ storage මේ හැම දෙයක්ම ransom attack එකක් හරහා මේ වෙනකොට අකර්මණ්‍ය වෙලා වැඩ කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ හරහා දැනටමත් තමන්ගේ කටයුතු ටික නවත්තලා තියෙනවා කියලා කියනවා මේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුල තියෙන පරිගණක network එකේ පරිගණක ජාලය තුල. කොහොමද මේ වෙනකොට මේ ransom ware කියන विशेष टारगेटेड अटैक्स गियावृद्धि विशेषम कथा कर टेक्स यदनदी मम पेहदीलोकमा इदिरी मे वेनकोट टारगेटेड अटैक्स वेडिवेनवा की अनेक गियावृद्धि रैंसम व्याकन दे अभी डाउनलोड कर गया क्रैक कर देखाई बहुविट दिव्य है भाई यतनी हेटवील मे टूल मे वेनकोट विशेषम विविध पीरियस मगिन विविध ग्रूप मगिन मुदल भागनी एक्म चेतना वह मत टारगेट विशाल समागम विशेषम खसे वगे मुल लोकेटम तमेंगे सोल्यूशन लादेन कंपनी मे वगे तेन वाले अटैक किरी मेघल्लो පටන් ගත්තා. ඉතින් මේ හරහා සිද්ධ වෙන දේ තමයි ransom ware හරහා ඔයාගේ ෆයිල් ලොක් කරනවා. ඇරෙන්න මේ ransom ware attack එකට කලින් අදාළ ආයතනයේ ඉතාමත් sensitive information මේගොල්ලෝ ලබා ගන්නවා. මේ දේවල් ඊට පස්සේ වෙනම විකිණීම පවා කරනවා. ඉතින් මේ attack එක එන්න එන්නම ransom ware විතරක් කියලා කියන්න බෑ. ඉතාමත් දරුණු ඒ වගේම ඉතාමත් sensitive විදිහ ඉතාමත් සංවේදී attacks බවට පත් වෙලා තියෙනවා. මේ නිසා तमंगे डेटा विशेषम ओगल पावचि सॉफ्टवेयर वगे देवल विशेषम लीगल विधि लबागेम प्रोफेशनल विधि वेडकना गोडक वेदगत वेनवाकनवाशाई रैंसम व्यागन मे कथा एहत्ति रैंसम व्यासीट सीयक नतरकर पुलवा ताक्षण रिसर्चर्स लोयागेन तीन एस एस डी इन सैड प्लस प्लस कीलकिन मे ताक्षण क्रियात्मक एस एस डी एक firmware level එක. ඒ කියන්නේ අපේ operating system එක ක්‍රියාත්මක වෙන්න කලින් පාවිච්චි වෙන firmware එහෙම නැත්නම් chip level protection එකක් තමයි මේක. මේ හරහා දැනටමත් තියෙන ransomware හැම එකක්ම වගේ 100%ක්ම සාර්ථකව නවත්වන්න මේ mechanism එකට පුළුවන් වෙලා තියෙනවා. මෙතනදි සිද්ධ වෙන්නේ user ගේ අනුදැනුම මත සිද්ධ වෙන encryption එකක් SSD එක තුල සිද්ධ වෙනවද? එහෙමත් නැත්නම් ඒක මොන විදිහටද වෙන්නේ කියන එක හැම්බෙලේම මොනිටර් කරන එක. ඉතින් මෙතනදී 17000ක් විතර SSD එකේ bandwidth එක එහෙම නැත්නම් speed එක දල වශයෙන් අඩු වෙනවා. එහෙම නැත්නම් යම් කිසි දෙයකට slow වීමක් සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. මේ හරහා සිද්ධ වෙන දේ තමයි මේ firmware level එකේ තියෙන mechanism එක හැම්බෙලේම බලාගෙන ඉන්නවා read write සිද්ධ වෙන්නේ තමන්ගේ SSD එකේ මොන විදිහටද කියලා. විශේෂම encryption encrypting වගේ process එකක් SSD එක තුල පටන් ගත්තොත් ඒක user විසින් කරන ලද ක්‍රියාවක් නෙවෙයි නම් වහාම SSD එකට write කරන්න එහෙම නැත්නම් SSD එක මත ලියවෙන එක නතර කරන එක තමයි මේ හරහා සිද්ධ කරන්නේ. ඉතින් මේ mechanism එක ඉතාමත් සාර්ථකයි කියලා තමයි දැනට කියන්නේ. ඉදිරියේදී විශේෂම gaming වගේ SSD වලදී මේක පාවිච්චි කරන එක එච්චරම හරියන්නේ නැහැ. මොකද 17000ක විතර යම් කිසි විදිහකට penalty එකක් තියෙන ආරක්ෂාවත් එක්ක හැබැයි විශේෂම corporate sector එකේ business ලෝකයට ආපුවම මේ වගේ දෙයක් SSD level එකේම තියෙනවා කියලා කියන්නේ වාට virus guard එකක් කියන දේ දැම්මත් නැතත් තමන්ගේ device එක තුල තියෙන දේවල් encryption වෙන එක මේ හරහා ඉතාමත් සාර්ථකව නවත්වන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඉස්සරහට මේ SSD insider++
තාක්ෂණය ඉක්මනින්ම මම හිතන්නේ අපිට ලබා ගන්න පුළුවන් වෙයි. ඔයාටත් මේක ඉතාමත් වැදගත් වෙයි. මොකද මේක දැනටමත් තියෙන workflow එක බොහොම පහසුවෙන් SSD තුලට යොදා ගන්න පුළුවන් විදිහට තමයි මේ researchers ලා මේක හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඉස්සරහට ransomware වලට සම්පූර්ණ protection එක SSD වලින් ලබා ගන්න අපිට පුළුවන් වෙයි කියලා මේ හරහා අනුමාන කරන්න පුළුවන්. Microsoft Flight Simulator කියලා කියන්නේ එදා මෙදා තුර නිකුත් වෙච්ච අවසාන game එක ඉතාමත් සිත් ගන්නා සුළු විදිහට detail තියෙන ඉතාමත් හොඳ ගේම් එකක් කියලා කියන්න පුළුවන්. මේ ගේම් එකේ ඔයාට නොයෙකුත් අහස් යාන අයම නැත්නම් aircraft fly කරන්න පුළුවන්. ඉතින් මේ හරහා මේ වෙනකොටත් YouTube එකේ තියෙන මේ flight simulator එක මොන විදිහට කොච්චර detail තියනවද කියලා මේ ගේම් එකේ තියෙන එක feature එකක් තමයි real world weather data මේකට ලබා ගැනීමට හැකියාව තිබීම. ඉතින් මේ හරහා Microsoft Azure AI network එකක් හරහා cloud එක හරහා ඔයා මේ real time weather updates දැම්මොත් ලෝකේ මේ වෙනකොට පැත්තකට හිම වැටෙනවා නම් වහිනවා නම් කුණාටු තියනවා නම් මේ දේවල් ගේම් එක ඇතුලේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඉතින් මේකත් එකම පහුගිය සතියේ ඇමරිකාවේ ප්‍රාන්ත 22ක් affect වෙමින් පීඩනයට ලක් කරමින් ගිය අයිඩා කියන සුලි කුණාටුවත් මේ ගේම් එක තුල ඒ විදිහටම අත්හදා බලන්න අත්විඳින්න මේක යූසර්ස් ලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් YouTube එකේ නොයෙකුත් clips තියෙනවා මේ විදිහට අයිඩා සුලි කුණාටුව ඇති වෙන හැටි සහ ඒ හරහා ප්ලේන් එකක් ඒ අසලින් ප්ලේන් මොන විදිහටද කට්ටිය අරගෙන යන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ ගේම් එක මම හිතන්නේ එදා මෙදා තුර රිලීස් වෙච්ච වෙනස්ම ආකාරයේ සිමියුලේටර් එකක් කියලා කියන්න පුළුවන්. මොකද ලෝකයේ සිද්ධ වෙන ඉෆෙක්ට්ස් විශේෂයෙන්ම කාලගුණික විපර්යාස වෙනස්කම් ඒ දේවල් ඒ විදිහටමත් අපිට ගේම් එක තුලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන සිමියුලේෂන් කියන එකේ ඊළඟ ස්ටෙප් එක හැම දෙයක්ම ඇත්ත විදිහට අපිට වර්චුවල් ලෝකයක විඳින්න පුළුවන් වීම. Intel සමාගම තමන්ගේ අලුත්ම Intel 12th gen chips එහෙම නැත්නම් CPUs නිකුත් කරනවා නොවැම්බර් මාසේ 19 වෙනිදා තියෙන launch event එකක් එක්ක. දැනට leak වෙලා තියෙන තොරතුරු අනුව සමහර විට ඊට කලින් මේක launch වෙන්නත් පුළුවන්. කොහොමදත් අලුතෙන්ම leak වෙච්ච තොරතුරු අතරට එකතු වෙනවා Intel සමාගමේ cool design එක වෙනස් වෙනවා කියලා. කියන්නේ අපි සාමාන්‍ය Intel processor එකක් ගත්තත් CPU එකක් ගත්තත් ඒකේ K series එහෙම නැත්නම් unlock version වලට ඇරෙන්න අපිට stock cool එකක් එනවා. මේ cool එක අපි එදා මෙදා තුරම හිතන්නේ design එක චුට්ටක් විතර තමයි වෙනස් වුනේ. හැබැයි අලුත්ම leak වෙච්ච තොරතුරු අනුව මේකේ LED lighting එක ඔන්න design එක වෙනස් කරලා තියෙනවා. අපි AMD stock coolers විශේෂයෙන්ම Ryzen 7 වල වගේ තිබ්බා. මේ දේවල් එක ඔන්න ඉස්සරහට ඔයගොල්ලෝ Intel CPU එකක් 12th gen ගන්නවා නම් ඒකත් එක ටිකක් LED lighting තියෙන වෙනස් cool design එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් මේ දේවල් එක්ක අන්තිමට Tech Sunday එකේ පොඩ්ඩක් වෙනස් නිවුස් දෙකක් එකතු කරන්න ඕනේ කියලා හිතුවා. පළවෙනි දේ තමයි ඇමරිකාවේ පොලිසිය විසින් මේ වෙනකොට බෝලා රැප් කියලා තාක්ෂණයක් අත්හදා බලාගෙන ඒක පාවිච්චි කරමින් යනවා. විශේෂයෙන්ම පලා යන සැකකරුවන් අල්ලගන්න. ඉතින් සාමාන්‍යයෙන් තුවක්කුවක් පාවිච්චි කරනවට වඩා වෙනත් රටවල් වල පාවිච්චි වෙන දෙයක් තමයි ටේසර් ගන් එකක් කියලා කියන්නේ. මේ හරහා කෙනෙක්ව විශේෂම විදුලි සැරයක් වද්දලා ඒ හරහා යටත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එතනිනුත් එහාට ගිහිල්ලා මේ බෝලා රැප් එකෙන් කරන්නේ සාමාන්‍යයෙන් බැට්මෑන් ෆිල්ම් වල අපි දැකලා තිබ්බ මේ මෙකැනිසම් එකක්. ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පේනවා. ඉතින් මේ වගේ දෙයක් තප්පර ගානක් ඇතුළත මේ විදිහට පලායන කෙනෙක්ව අල්ලගන්න යව අඩපණ කරන්න පාවිච්චි කරන එක. ඉතින් මේක ටිකක් ආරක්ෂිත ක්‍රමයක් කියලා කියන්න පුළුවන්. මේ හරහා ලේසියෙන් කඩන්න බැරි කෙව්ලා කියන රැප් එකක් එහෙම නැත්නම් ලණුවක් තමයි ගිහිල්ලා මේ ඇඟ වටේ හෝ කකුල් වලට හෝ එතෙන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ටිකක් ඉන්ට්‍රස්ටිං නිසා ඉන්ක්ලූඩ් කරන්න හිතුවා. ඒ වගේම තමයි ඔන්න අවුරුදු 20කට කිට්ටු වෙනවා මැට්‍රික්ස් අන්තිම ෆිල්ම් එක ඇවිල්ලා. ඒ අවුරුදු 20ක් කිට්ටුවෙද්දී ඔන්න මැට්‍රික්ස් රෙසරෙක්ෂන්ස් ෆිල්ම් එක නිකුත් වෙන්න ඔන්න ට්‍රේලර් එක පළවෙනි ට්‍රේලර්ස් කීපේ නිකුත් වෙලා තියෙනවා. ඉතින් මැට්‍රික්ස් කියලා කියන්නේ තාක්ෂණය පිළිබඳ විශේෂයෙන්ම ඉගෙන ගන්න උනන්දුවක් තියෙන කට්ටිය බලන්න අවශ්‍ය ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. මේක වෙනස්ම කන්සෙප්ට් එකක්. ඔයගොල්ලෝ බලන විදිහ අනුව වෙනස් වෙනස් විදිහට තේරුම් ගන්න පුළුවන් ෆිල්ම් එකක්. ඉතින් තාමත් මැට්‍රික්ස් ඔරිජිනල් ෆිල්ම් එක බැලුවේ නැත්තම් අනිවාර්යයෙන්ම බලන්න. මේක ලෝකේ VFX කියන දේ එහෙම නැත්නම් ලෝකයේ මේ ෆිල්ම් වලට යොදා ගන්න තාක්ෂණය අලුත්ම ලෙවල් එකකට පුෂ් කරපු ෆිල්ම් එකක් සහ ඉතාමත් ගැඹුරු තේරුමක් තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.
ඉතින් මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම ඔයගලන්ට බලන්න පුළුවන් කියන එකත් මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔයගලන්ට මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මේක කන්සෙප්ට් එක ටිකක් තේරුම් ගන්න අමාරුයි නම් ඔයගලන්ට පුළුවන් රාමෝ කියන YouTube channel එක තියෙනවා. ඒකේ ඉදිරිපත් කරලා තියෙනවා මේ මැට්‍රික්ස් කන්සෙප්ට් එක ගැන අර්ථකථනයක්. ඉතින් මේක විශේෂම එක එකනක් බලන විදිහ අනුව තේරුම් ගත්තර කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද්ද මේ කියන්න යන්නේ කියලා කොහොම හිතත් ඔන්න අලුත්ම ෆිල්ම් එක මැට්‍රික්ස් රෙසරෙක්ෂන්ස් ළඟදිම නිකුත් වෙන්න නියමිතයි. ඉතින් මේ තමයි මේ සතියේ ටෙක් සන්ඩේ අපිට කතා කරන්න තියෙන තොරතුරු. මේ තොරතුරු ගැන වාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි මේ වගේ දිගටම වීඩියෝස් අරගෙන යන subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.